මම පූජ්‍ය කිරිබ්බංගාරේ විජිත ස්වාමින් වහන්සේ යථාර්ථයේ සංවිධානයේ මහලේකම් ග්‍රෑන්ඩ්පාස්සි සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති එවැගේම EPDP පක්ෂයේ ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ නායකත්වයෙන් 2024 මෙවර මහමැතිවරණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෙක් විදියට තරඟ කරනවා. ඒ අපේක්ෂක කණ්ඩායමේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම තමයි අද මේ මාධ්‍ය හමුවේ ඉන්නේ. මේ මගේ පසුබිමින් ඉන්නේ මේ දෙපැත්තේ සහ පසුබිමේ මේ පිටිපස්සේ ඉන්නේ ඔක්කොම කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ නායකත්වයෙන් EPDP පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම. වීණාව ලකුණ අපේ ලකුණ EPDP පක්ෂයේ. ඉතින් වීණාව ලකුණට මේ අපේක්ෂක මාද ඇතුළුව සියලු අපේක්ෂකයන්ට කොළඹ දිස්ත්‍රික්කයේ ආදරණීය සියලු ජනතාවගෙන් සියලු පුරවැසියන්ගෙන් අපි ඉල්ලන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් එවැගේම පිරිසිදු පාර්ලිමේන්තුවක් අලුතෙන් පත්වුණු ජනාධිපතිවරයා එක්ක අනුර කුමාර දිසානායක මැතිතුමා එක්ක ඒ ආණ්ඩුව පිහිටුවා ගැනීම සඳහා මේ පිරිස අපි පිරිස පාර්ලිමේන්තුවට යවන්න කටයුතු කරන්න. ඒක තමයි විය යුත්තේ. මොකද ඒකට හේතුවක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම අපි සංහිඳියා ප්‍රතිපත්තියේ ඉන්න අය. ඉතින් ඩග්ලස් දේවානන්ද අපේ හිටපු අමාත්‍යතුමා EPDP පක්ෂ නායකතුමා එතුමා උතුරයි දකුණයි යා කරන්නට LTTE ත්‍රස්තවාදීන්ගේ ඒ දශක 30ක් 30 තිබිච්ච යුදමය කාලය තුලත් එතුමා අභීතව එතුමා මේ පාලම හදන්නට මහා මෙහෙවරක් කරපු නායකයෙක්. ඉතින් ඒක මං හිතන්නේ දේශපාලඥයන්ගෙන් ඔය පාර්ලිමේන්තුවේ හිටපු සහ ඉන්න මෙතුමා තමයි මේ වැඩේ බාර අරන් කරේ. ඒක නිසා තමයි LTTE එකෙන් එතුමාට මරණ තර්ජන සහ එතුමාව මරන්නට එතුමාගේ ජීවිතය විනාශ කරන්නට විශාල ප්‍රයත්නයන් ගණනාවක් දැරුවා. එය ව්‍යර්ථ වී ගියා සියලු ආශිර්වාදයන් එක්ක ජනතාවගේ ආශිර්වාදයෙන් එවැගේම සියලු ආගම්වල ආශිර්වාදයෙන් එතුමාට ඒ ජීවිතේ බේරගන්නට හැකියාව ලැබුණා. ඒ ජාතියේ පිනටයි ඒක එහෙම උනේ. ඒ නිසා ජාතිය කියලා මම මෙතන අදහස් කරන්නේ සියලු ජනවර්ගයා නියෝජනය කරන සංහිඳියාව ශ්‍රී ලාංකිකයෝ කියන එක. අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට ඉදිරිපත් වීලා ශ්‍රී ලාංකික පුරවැසියෝ විදියට එකමුතුව සංහිඳියාවෙන් ජාතිය ආගම කුලය පටු පක්ෂපාට මේ ભેද බින්න භාවයන් නැතුව කටයුතු කරන්න ඕන කියන ප්‍රවණතාවය තමයි අද රටේ තිබෙන්නේ. අද රටේ ජනතාව ඉල්ලන්නේත් ඒක. අන්න ඒ ජනතාව ඉල්ලන නියෝජනය මේ EPDP පක්ෂය තුල කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂක කණ්ඩායම හැටියට අපිට තිබෙනවා. ඉතින් නැගෙනහිරත් උතුරත් නැගෙනහිරත් එවැගේම පුත්තලම් දිස්ත්‍රික්කයේ ඒ නියෝජනය තිබෙනවා. දිස්ත්‍රික්ක 10ක මේ නියෝජනය තිබෙනවා අපේ පක්ෂයේ EPDP පක්ෂයේ ඒ ඡන්දයේ අපේක්ෂකයන් හැටියට ඉල්ලීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි කොළඹ ජනතාවගෙන් ඉල්ලන්නේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු ජන කොටස් වලින් අපි ඉල්ලන්නේ අපිව පාර්ලිමේන්තුවට යොමු කරන්න, පාර්ලිමේන්තුවට ගෙනියන්න. අපි අපේ වගකීම ඉෂ්ට කරන්න ලෑස්ති. පවතින ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඒ ඉදිරි ගමන ඉදිරි රටේ සංවර්ධනය වෙනුවෙන් රටේ යහපත වෙනුවෙන් රටේ දියුණුව වෙනුවෙන් කැප වෙලා අපි හරි වැරද්ද තේරුම් කරලා දීලා හරි දේ කරන්නට ඒ දිසානතියට යොමු කරන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා මම විශේෂයෙන්ම වග කියනවා අපි මේ කණ්ඩායමම. ඉතින් ඒ නිසා ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න අපිට අවස්ථාවක් දෙන්න. අපි හැමදාම කලේ නායකයෝ ගේනවා. අපි කියනවා මේ රට හදලා දෙන්න කියලා. රට දියුණු කරලා දෙන්න, රටේ හොරකම දූෂණය නාස්තිය නැති කරලා රට දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කරලා දෙන්න කියලා අපි කියනවා. අපි ඒ සඳහා කැප වුණා වසර 15කට 30කට වැඩිය තිස්සේ මම කැප වෙලා තියෙනවා පොදුවේ. එතකොට අපි කැප වෙනවා. මේගොල්ලෝ කරන්නේ ආගමික නායකයෝ යොදා ගන්නවා. ඔය පරණ හිටිය දේශපාලඥයෝ සහ දැන් ඉන්න ඔය පරණ සෙට් එකේ සියලු දෙනාම කරේ
ආගමික නායකයෝ මැතිවරණ කාලයට යොදා ගන්නවා ඡන්ද ගන්න මිනිස්සු අතරට අපිව ඉස්සර කරන් යනවා පන්සල් වලට ධන ගාගෙන ඇවිල්ලා වැඳලා පුදලා ඒ ඒ චාටුවෙන් ඡන්ද ටික ගන්නවා ස්වාමීන් වහන්සේලා සහ අනිකුත් ආගමික නායකයන් එකතු කරගෙන හැබැයි ඒ අය ආණ්ඩුව පිහිටවනකොට රජය හදනකොට ඒ අය නැ ඒ අය අර ස්වාමින් අර අර ආගමික නායකයෝ අත්හැරලා දානවා ඉතින් ඒක තමයි මේගොල්ලෝ ගහන පදේ ඕක මේ අවුරුදු 70ක් 30 කරගෙන එන වැඩේ 75ක් 70ක් 30 ඕක කරගෙන එනවා ඒ නිසා අපි ඒක දැන් සූදානම් නැ අපේ ජනතාවත් සූදානම් නැ ඒ නිසා තමයි අපි තීරණය කළේ හාමුදුරුව හාමුදුරුව හැටියටත් ගිහියත්තු මේ ඉන්න සියලු ජන කොටස් නියෝජනය කරන පිරිස මෙතන ඉන්නවා කාන්තා නියෝජනයේත් මෙතන තියෙනවා මේ සියලු දෙනා අපි තීරණය කරේ ඩග්ලස් දේවානන්ද නායකතුමා EPDP පක්ෂයේ නායකතුමාට එතුමා සංහිඳියාවේ සංහිඳියාවේ සංකේතය හැටියට අපි තීරණය කළේ ඒකයි හාමුදුරුව හාමුදුරුවන්ගේ වැඩ කොටස සහ මේ රටේ පාලකයන්ට උපදෙස් දීලා කටයුතු කරන්න හාමුදුරුවොත් පාර්ලිමේන්තුවට යන්න ඕනි ආගමික නායකයෝ යන්න ඕනි මේ අපේ කුරුක්කල්තුමත් ඉන්නවා ඉතින් ඒ නිසා අපිට එහෙම ආගමික නායකත්වයක් තියෙනවා ඒ අයත් අපිත් එක්ක කටයුතු කරනවා ඉතින් ඒ නිසා මේ සියලු ආගම් නියෝජනය කරමින් සියලු ජාතීන් නියෝජනය කරමින් ශ්‍රී ලාංකික පුරවැසියෝ හැටියට අපි කටයුතු කරන්න ඕන ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන දේ මං හිතන්නේ ජනතාව බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරાવી කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මං ඒ නිසා සියලු කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපේ දක්ෂ පක්ෂකන් ටික ඔය ඇත්තෝ දන්නවා අපි රට වෙනුවෙන් පෞගී ටිකේ කොච්චරනම් මේ පෙළ ගහලා කතා කරද්ද හඬක් නැගුවද කියන එක ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා ඉතින් ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ ආදරණීය සියලු ජනතාවට අපි කියන්නේ අපිව පාර්ලිමේන්තුවට යොමු කරන්න පාර්ලිමේන්තුවට යවන්න අපි අපේ වගකීම අනිවාර්යෙන් ඉෂ්ට කළා මේ රට යහපත් රටක් දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කරගන්න වැඩේ අපි කරලා දෙන්න ඒ නිසා ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න වීණාව EPDP පක්ෂයේ ලාංඡනය අපේ පක්ෂ නායකයා මේ රටේ සියලු ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙච්ච ඩග්ලස් දේවානන්ද මැතිතුමා අපේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම මේ ඉන්නේ ඒ නිසා අපි අපේ මනාපංකය මැතිවරණ කොමිෂන් සභාවෙන් අපිට ලබා දුන්නට පස්සේ හෙට අනිද්දා දිනේ අපි ඒව ජනගත කරනවා එතකොට ඒ මනාපය අනුව මටත් මේ ඉන්න අපේක්ෂක කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන සියලු දෙනාටමත් ඒ අපේක්ෂක අවස්ථාවේ මනාපය ලකුණු කරලා ඔබ අපිව පාර්ලිමේන්තුවට යවන්න අපි රටේ වැඩේ කරන්න රට දියුණු කරන වැඩේට අවශ්‍ය දේ අපි හරිගස්සලා දෙන්නම් ඒක තමයි අපේ වගකීම අපි හිටගන්නේ රටපැත්තේ අපි අනිත් කිසිඳු ඔය කඳවුරක හෝ වෙනත් ඔය පටු තැන්වල අපි නෑ අපි ඉන්නේ මේ රට ගොඩ දාන්න ඕන කියන තැන You're watching the Life Traveler Channel.